මූලික ඒකක ඇසුරෙන් ගම්මිතාවේ ඒකක. මේ අපේ විවිධ රාශීන් තියෙනවනේ. මේ රාශීන් වලට එක එක ඒකක තියෙනවා. ගම්මිතාවේටත් ඒකකයක් තියෙනවා. මොකද්ද ගම්මිතාවේ කියලා කියන්නේ? ගම්මිතාවේ කියලා කියන්නේ චලනය වන වස්තුවක් නතර කරන්න කෙතරම් අපහසුද කියන එක. උතේ චලනය වන වස්තුවක් නවත්තන්න කොච්චර අමාරුද? ඒ තමයි ගම්මිතාව. එහෙනම් ගම්මිතාවේ ගැන කතා කරන්න පුළුවන් චලනය වන වස්තුව වලට විතරයි. චලනය වන වස්තුවක් නවත්තන්න කෙතරම් අපහසුද? ඒ තමයි ගම්මිතාව. ගම්මිතාවේ කෙරෙහි බලපානවා චලනය වන වස්තුවේ ස්කන්ධය. ඒ වගේම චලනය වන වස්තුවේ ප්‍රවේගය බලපානවා. ඒ අසුරෙන් අපිට ගම්මිතාවේ හොයන්න පුළුවන්. ගම්මිතාවේ සමානයි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. ස්කන්ධයේ අන්තර්ජාතික ඒකකය kg, එහෙම නැත්නම් කිලෝග්‍රෑම්. ප්‍රවේගයේ අන්තර්ජාතික ඒකකය ms ඍණ 1 තප්පරයට මීටර්. මේ දෙකම එකතු කරගමු අපි. තප්පරයට මීටර් කිලෝග්‍රෑම් තමයි පුතේ ගම්මිතාවේ ඒකකය. ගම්මිතාවේ ඒකකය හොඳින් මතක තියාගන්න. තප්පරයට මීටර් කිලෝග්‍රෑම්. මේ අකුරු තුනම සිම්පල් වෙන්න ඕන. මේ අකුරු තුනම සිම්පල් වෙන්න ඕන. මේ අකුරු තුනම සිම්පල් වෙන්න ඕන. සමහර වෙලාවට කැපිටල් සිම්පල් මාරු කරලා දෙයි. ඒතර ඔයා ප්‍රවේසම් වෙන්න kg ms ඍණ 1 තමයි. හැබැයි අකුරු තුනම සිම්පල් අකුරු වෙන්න ඕන. සිම්පල් අකුරු වෙන්න ඕන. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඔයා.